ಇಹಾ ದೇಶಪಾಲನೆ. බැසිල් රාජපක්ෂ මහතා සමගින් ක්‍රියාත්මක කරන සලකුණ දේශපාලන සම්බන්ධය සමගව යාලි එකතු වෙන්නේ. එතුමනි, ජනාධිපතිවරණය ගැන, ජනාධිපති අපේක්ෂකය ගැන කතා බහක් සිද්ධ වුණා, සිද්ධ වෙනවා, තවමත් ඒ ගැන කතා බහ සිද්ධ වෙනවා. ඉතාමත්ම මෑතකදී තවත් එවැනි කාරණා කරලියට ආවා. මෙන්න මේ ආකාරයෙන් කතා බහ කීපයක් අපි බලමු. මේ රටේ මහින්ද රාජපක්ෂ ඉදිරිපත් වෙන්න බැරි නම් අද්‍යතන ශ්‍රී ලංකාවේ මට පේන්නේ ඊළඟ ජනාධිපති ධූරයට වඩාම සුදුසු ජාතික නිදහස් අරගලයේ ජීවමාන සාක්ෂිකරු ලෙස ඉන්න ගෝඨාභය රාජපක්ෂ පමණයි කියන එක මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. බන්දුල ගුණවාදන මහතා තුමාගේ මතය කියලා තියෙනවා. ඒ නිසා මෙතෙක් කල් මම රැකපු සිල්පදය කඩලා මගේ අදහස මං කියනවා. චමල් රාජපක්ෂ මහතා තමයි සුදුසුම පුද්ගලයා. තුමා අපේක්ෂකයා හැටියට පත් කර ගැනීමට සංවිධානාත්මක වැඩපිළිවෙලක් ගෙන යන්න අපේ පක්ෂයෙන් කල්පනා කරනවා ඉදිරි කාලේ. අපේ පැතුම තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තුමා අපේ ජනාධිපති අපේක්ෂාවට පත්වීම. ඒ ගැන නියත විවරණය මහින්ද රාජපක්ෂ මහත්තුමාගේ ලැබීම ගැන අපි සතුටු වෙනවා. මොකද්ද මේ වෙන්නේ? මේකේ අපි යම් කිසි මන් දන්න එක සිල්පදයක් කියන එක හරිද කියලා අපේ පක්ෂයේ තීන්දුවක් ගත්තා. ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක දුරයට මහින්ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඒ තීන්දුව ගැනීමේ අයිතිය දිය යුතුයි. ඒක ජනතාවගෙන් කරුණු විමසලා, ජනතා නියෝජිතෙන් කරුණු විමසලා එතුමා ඒ තීන්දුව සුදුසු වෙලාවට ඒක ප්‍රකාශ කරයි කියලා. ඒක වෙලාවත් එතුමාට තීන්දුව කරන්න කිය යුතු. ඒ වගේම ඒ සඳහා සුදු සතේරිමත් ඒ බාරදීල තියෙන වෙලාවක එතුමා ඉල්ලීමක් කරා. එහෙමනම් මේ ගැන විවිධ අදහස් ප්‍රසිද්ධියේ නායකයෝ ප්‍රකාශ නොකර හිටියොත් හොඳයි. හැබැයි එකට හේතුවක් තියෙනවානේ. ජනාධිපති අපේක්ෂකකම කියන එක ඔබේ පාර්ශ්වයේ දැඩි බෙදීමක් ඇති කළා. එක තාවකාලික යටපත් කරන්න තමයි එවැනි පියවරක් ගත්තේ. හැබැයි යථාර්ථයට මුහුණ දෙන්නට වෙනවා. මේ තාවකාලික යටපත් කිරීමක් කළා තියෙන. හැබැයි ඕකේ නෝ. මේක මේ බෙදීමක් කියන එක වැරදි. මම ඇමරිකාවේ මැතිවරණ ගැන, එංගලන්තයේ මැතිවරණ ගැන බැලුවොත් ඇත්තටම ඒ පක්ෂවල අපේක්ෂකයා තේරීමේ දීර්ඝ කාලින වැඩපිළිවෙලක් යනවා. අවුරුද්දක වැඩ එංගලන්තයේ ටවුන් හෝල් මීටින් කියලා ඒ අපේක්ෂකත්වය බලාපොරොත්තු වෙන ඒ නගර සභාවේ එල ඒ කට්ටියගේ මතය ප්‍රකාශ කළා. ඒ පක්ෂය තුල නාම යෝජනා ගන්නවා. එතකොට ඇමරිකාවෙත් එමය ඔබාමා, එයි හිලරි ලොකු තරගයක් ගියා. ගිල්ලා අවුරුද්දක් ඒ ගියාට පස්සේ ඔබාමා තේරුණා. ඊට පස්සේ ඔබාමා වෙනුවෙන් හිලරි අවංකව ඒ මැතිවරණය මෙහෙම. හැබැයි ඔබේ කණ්ඩායමේ වෙනසක් තියෙනවා. ඔබේ කණ්ඩායමේ ඔය කියන නාම යෝජනා ඔක්කොම ඉන්නේ රාජපක්ෂ පවුලේ. බැසිල් පාර්ශ්වයක් ගැන කියවුණා, ගෝඨාභය පාර්ශ්වයක් ගැන කියවුණා. ඒ අතරවාරයේ දැන් චමල් රාජපක්ෂ ඔබේ වැඩිමල් සහෝදරය ගැන මත් කියවෙනවා. එතන ප්‍රශ්නයක් තියෙනවා. ඕ ඒක මං හිතන්නේ මේ ඒක මම පෞද්ගලිකව හිතන්නේ මේ ඊට වැඩිය හෙල්දි කියලා, කියන්නේ හොඳයි කියලා තව තවත් අපේක්ෂකයෝ සාකච්ඡාවට භාජනය වෙනවනම් හොඳයි. එහෙම තියෙනවනම් තව තවත් සලකා බැලීමට, මහින්ද ජනාධිපතිවරයාට සලකා බැලීමට සුදුසුයි කියලා හිතන වගේම මම පෞද්ගලික හිතන්නේ අපේ පොහොට්ටුවේ අපේක්ෂකයා තේරීමේදී අපේ මුළු මහත් සමාජිකත්වයෙන් එතුමා අදහස් විමසනවා නම් ඒකත් හොඳයි කියලා. මොකද ඒක අපේ රටට අලුත් දෙයක් වෙනවා. හැබැයි දැන් ඔය කියන අය කියනවා එදාට නායකයාට තීරණය කරන්න දෙනවා, ඒ ගන්න තීරණය පිටිපස්සේ ඉඳිට ගන්නවා කියලා. අපේ රටේ දේශපාලන ධාරාවේ හැසිරීම ගැන තියෙනවානේ අතීත අධ්‍යක්ෂ මේ දේශ මෙවැනි තුන්වෙනි ලෝකයේ රටවල් වල දේශපාලන කොයි විදිහේ පුපුරායාමක් වෙයිද? නෑ, මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාටත් එදා අපේක්ෂකත්වය දෙනකොට ලොකු තරගයක් තිබුණා. අනුර බණ්ඩාරනායක මහත්තයත් මහින්ද රාජපක්ෂ මැතිතුමත් අතර ලොකු තරගයක් තිබුණා. ඒ වෙලාවෙත් විවිධ තැන්වල විවිධ පුද්ගලයන්
විවිධ අපේක්ෂකින් නම් යෝජනා කරා. ඒ පළාත් සභා මට්ටමෙන් ප්‍රාදේශීය සභා මට්ටමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතර මේ අය දෙදෙනා විශේෂයෙන්ම යෝජනා ආවා. අපේ මතකද ඊට කලින් එක්සත් ජාතික පක්ෂයේත් ඒ වගේ තත්ත්වයක් තිබුණා. ඔය ඒ වෙලාවේ අයිල්ලා ඊට පස්සේ මතකද පුරාගිය හැටි රාජ්‍යාලියෙක් බිහි වෙලා පොපුරාගිය හැටි මතකද? නෑ ඒ ඒ ආණ්ඩුව පිහිටවන පැන්සේ මැතිවරණය ඒක තමයි. ඒ එතකොට ඒකට පත් වෙන එකේනා කරන විදිය මහින්ද ජනාධිපතිතුමායි එහෙම පත් වෙලා දිනුවට පස්සේ ඉතාලම ඒ හැමෝටම එක විදියට සැලකුවා. ඒ වෙලාවෙත් ඊට පස්සේ සිද්ධියක් නිසා අන්ද්‍ර බණ්ඩාරනායක මහත්තයයි මංගල සමරවීරයි ශ්‍රීපති සූර්යාරච්චි පක්ෂයෙන් ඉවත් ඇමතිවරු දුර ඉවත් කරා. ඊට පස්සේ විපක්ෂයට ගිහිල්ලා කටයුතු කරා. එතකොට එදා ලලිත් ඇතුළත් මුදලි ගාමිණී දිසානායක ආර් ප්‍රේමදාස මේ තුන්දෙනා ලොකු තරගයක් තිබුණා. මට මතකයි මේ එදා සිරිකොතට විශාල පිරිසක් ගෙන්නලා එදා ජේ.ආර්. ජයවර්ධන මහත්තයා යෝජනා කරා. එතකොට තරගයක් තිබුණා ඒක ස්ථීර කරන්න. ප්‍රේමදාස මහත්තයාගේ නම ස්ථීර කරන්න මේ දෙන්නාද. එතකොට එදා ජනාධිපතිතුමා කිව්වා මූලාසනයෙන් මම යෝජනා කරාම ඒ යෝජනාවට ස්ථීර කිරීමක් අවශ්‍ය නැහැ. ඒක නිසා ඔබ ඔක්කොම කැමැති කට්ටිය අතුස්සන්න කිව්වම ඒ ඇහිලා සිහිලා දෙනාම එදා භීෂණ යුගයේ තිබුණේ 88-89 භීෂණ යුගයේ එදා එක්සත් ජාතිපක්ෂයේ අපේක්ෂක හැටියට එදා මම හොඳටම දන්නවා ගාමිණී දිසානායකත් ලලිත් ඇතුළ මුදලි මහත්තය දෙපොළම සියලු දෙනා එක හැම්ගීමකින් ආර් ප්‍රේමදාස මහත්තයා දිනවන්න වැඩ කරා. ඊට පස්සේ ඇති වෙච්ච තත්ත්වය උඩ තමයි ওই රාජාලියා බිහි වුණේ. ඉතින් ඊට පස්සේ බලයට එන එක්කෙනා ඒ ජයග්‍රහණ අපේක්ෂකයා හැටියට කරාම එයාගේ හැකියාව නොහැකියාව උඩ තමයි ඒක පටලවා පවතින්නේ. ඒකාබද්ධ විපක්ෂයේ මේ පැතුමනේ ඔබතුමා තමයි සැලකෙන්නේ මේ ඡන්ද සම්බන්ධයෙන් සංඛ්‍යා ගන්නේ කළා මෙහි පෙරමුණින් ඔබතුමා කියලා. දැන් 2015 මැතිවරණේ පාඩම් එක ගත්තන් පස්සේ ඔබතුමාල වෙච්ච ලොකුම අඩුපාඩුව තමයි සෘජුජාතින්ගේ ඡන්ද නැතිවීම. ඔබතුමා හිතන්නේ මේලඟ මැතිවරණයේදී මේ සෘජුජාතින්ගේ ඡන්ද දිනාගෙන මේ ජයග්‍රහණය කරන්න මොන වගේ කෙනෙක් එන්න ඕනද? ඔබතුමාගේ අදහස මොකද්ද මේ සම්බන්ධයෙන්? අපේක්ෂකයාට වඩා අපි මෙතනදී මේකෙදී රට බලාපොරොත්තු වෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. එතුමා තමයි මේ රටේ ජනාධිපති විය යුත්තේ කියන එක තමයි මුළු මහත් ජනතාව වගේම විශේෂයෙන්ම අපේ පක්ෂය. එතකොට ඒක හන්දා ඔහුගේ එතකොට ඒ ඇයි ඉල්ලන්නේ? එතුමාගේ පෞද්ගලිකත්වයේ විතරක් නෙවෙයි ඊට වඩා මහින්ද චින්තනය, ඒ කියන්නේ එතුමා ඉදිරිපත් කරපු වැඩපිළිවෙල පිළිබඳව විශ්වාසයක් අපේ රටේ ජනතාවට තියෙනවා. අද ඇමරිකාවේ අද දොස් කියනවා මේ ඇමරිකාවේ ට්‍රම්ප්ගේ වැඩපිළිවෙල නිසා අපිට රුපියල බාල්දු වෙලයි කියලා. අද ඇමරිකාවේ මොකද්ද වැඩපිළිවෙල? මහින්ද රාජපක්ෂගේ වැඩපිළිවෙල. ඒක ඒ කට්ටිය රටේ made in USA කියන එකට කියන සියලු දේවල් රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් දේවල් එහිම නිෂ්පාදනය කරන්න. ඒ කියන්නේ දේශීය ආර්ථිකයක් ගොඩනැගීම තමයි ඒකේ ප්‍රතිපත්තිය. අද ජපානය වුණත් එහෙමයි. ජපානය මම මතකයි ලෝක වෙළඳ සංවිධානය කිව්වා ඒ කට්ටිය මේ ජපානය මේ විශේෂයෙන් මොනතරම් කාර්මීකරණය වුණත් ඒ රටේ ආහාර ස්වයංපෝෂිතතාවය රැකගෙන හිටියා. හාල් උණුත් බත් කන ජාතියක්. ඒ බත් වලින් ස්වයංපෝෂිත. එතකොට ඒ රටට ඇපල් ගේන්න දුන්නේ නැහැ. එතකොට මේක බල කරනකොට හරි ගේන්න කියලා ඒකට ඉඩ දුන්නා. හැබැයි මුළු ජපන් ජාතිකයෝ සියලු දෙනාම ඒ පිටරටින් එන කිසිම ද්‍රව්‍යයක් ලාභ වුණත් හොඳ වුණත් කිසිම හාල් ගත්තේ නැහැ, ඇපල් ගත්තේ නැහැ. ඊට පස්සේ වෙළඳ පොළ නැති වුණා. ඉතින් අපේ රටෙත් ඒ කාර්ය සිද්ධ මහින්ද ජනාධිපතිතුමා ඒ ප්‍රතිපත්තිය තුළ අපි දේවල් කියනවා. ඉතින් ඒක තමයි අද හඳුන් කූරේ ඉඳලා පිටරටින් ගේන තත්ත්වයකට ඇවිල්ලා ඒ බදු ප්‍රතිපත්තිය උඩ අපි දේශීය කිරිගොවිය ආරක්ෂා කරන්න විශේෂ බද්දක් දාලා තිබුණා. රුපියල් 272ක කිලෝ එකට දාලා තිබුණා. එක පාටම රුපියල් 2කට අඩු කරා. එතකොට අද මෙහි
බෙහෙත් ප්‍රසිද්ධ සම්මානගත් අපේ කාලේ සම්මානගත් යෝගට් කරුවෝ අද හදන්නේ අපේ දේශීය කිරි වලින් නෙවෙයි අර පිට රටින් ගේන පිටි වලින් දිය කරලා හදන අද මී කිරි කියලා තියෙන සමහර වෙලාවට අපිට දැනගන්න ලැබිලා තියෙනවා මේ පිටි කිරි දිය කරලා හදන කිරි කියලා. අද බලන්න අපේ හොඳ සැලස්මක් අනු ඒක කෙරුණා. මත් මතුනේ දැන් ඔබතුමායි කාරණේ කියන ගමන් මම අහපු ප්‍රශ්නේ දැන් ඔබතුමාලා සුළු ජාතීන් දිනාගෙන මේ දිමිලඟ ජනාධිපතිවරයා කියන්නේ මේ මේ ප්‍රතිපත්තිමය වශයෙන් අපි හොන්ව දිනා ගන්න ඕන. ඇත්තටම අර ඇහුවනේ මොකද්ද අපේ අඩුපාඩු කියලා. අපේ ආණ්ඩුවේ ඔන්න ඒක අඩුපාඩුවක්. ඒක ඒක ජනතාව පෙන්නවා. එතකොට ඒ ජනතාව ඒ අඩුපාඩු අඩුපාඩු සිද්ධ වුනේ ඒ අඩුපාඩු සිද්ධ වුනේ කොතනින්ද? කොතනද ඒ අඩුපාඩු වෙන්නේ? ඒක එක තැනකින් සිද්ධ වුණයි කියලා මම කියන්නේ නැහැ. මම ඒක ලඟු කරන්නේ නැහැ බේරුවල සිද්ධියට. ඒක ලොකු කාර්යයක් තිස්සේ කාලයක් තිස්සේ විවිධ විදිහේ මත දාලා ඔවුන්ව විරෝධතාවයක් ඇති කරා. හැබැයි ඇතම් තැනක කියවන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇතම් තීන්දුව తీරන නිසා තමයි මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් සුළු ජාතියෙන් ඉවත් වුණේ කියලා. නෑ, ඒක මෙහෙම එකක් තියෙනවා. මේ එහෙමනම් සරත් වොන් දැන් ඒදා යුද්ධය පිළිබඳව මතයක් තිබුණා. සමහරු ඇත්තටම මහින්ද ජනාධිපතිතුමා ඒකට යුද්ධ කිව්වේ නෑ. මානසික මානසික මෙහෙම කිව්වේ. එතකොට මොකද ඒක කිසියම් ආකාරයක දෙමළ ජනතාවට විරුද්ධව නෙවෙයි ඒ කටයුත්ත කරේ. ආයුධගත් යම් කිසි ත්‍රස්තවාදී කණ්ඩායමකට විරුද්ධව කරේ. ඒක ඒක කර සරත් වොන්සේක තමයි ඊළඟ මැතිවරණයේදී මේ උතුරේ වැඩිම ඡන්ද ගත්තේ. ඉතින් ඒ වගේ ඒකම නම් මේ සිද්ධිය මං හිතන්නේ නැහැ මේ එහෙම එකක් වෙයි කියලා. හැබැයි මේ කාරණේ මෙහෙම ගත්තේ දැන් ඔබතුමා යාපනයට ගිහිල්ලා කියනවා හමුදාව තියන් ඉන්න මහ ජනතාවගේ ඉඩම් ආපහු දෙන්න ඕනේ කියලා. ඒ වගේම ඔබතුමා කියනවා බලේ බෙදීමක් ගැන අපි කතා කරන්න ඕනේ කියලා. හැබැයි ඔබතුමාත් කියන දකුණින් ඉන්න කණ්ඩායම මේ සම්බන්ධයෙන් විරෝධය පළ කරනවා. හැබැයි මෙතන ඒකමතියක් නැහැනේ. කොහොමද මේ ඒකමතිය කියන්නේ? මම හිතන්නේ අනිවාර්යයෙන්ම අපි චීනයට අක්කර 15,000ක් දෙද්දී මේ හම්බන්තොටින් සා අනිත් කට්ටියට අක්කර 10 ගණන් දෙද්දි දැන් මේ ඌව වෙල්ලස්සේ උක්වගාවට විදේශ සමාගමකට දෙනවා අපේ ජනතාවගේ ඉඩම්. ඉතින් ඇයි ඒ අයගේ මේවා ඔවුන්ගේ පුද්ගලික ඉඩම්? මං අහන්නේ ඔබතුමාගේ කඳවුරෙම විරෝධයක් එල්ල වෙනවා. නෑ, මං හිතන්නේ කඳවුරේ එහෙම විරුද්ධත්වයක් ප්‍රකාශ කරන්න පුළුවන් ශක්තියක් තියෙන එක්කෙනෙක් ඉන්නවා කියලා. ඒක වක්කීමකින් අපි කියන්නේ ඒකට සම්පූර්ණ ආරක්ෂක ලේකම් හිටපු ලේකම්තුමා මේ ඒ මතේ ඉන්නවා. මොකද හැබැයි ඔබේ පාර්ශ්වයේ ඇතැම්මයි මේ මංජුලා අහන ප්‍රශ්නේ දිගුවක් මේ වෙලාවේ කරන සමහර ප්‍රකාශ හේතුවෙන් ඒ විදිහට සුළු ජාතිකයන් තවත් ඈත් වීම වෙනවායි කියන කාරණාව ඔබට දැනෙන්නේ? ඔව්, එහෙම වෙන්න පුළුවන්. ඒක ඒක අපි සලකා බැලිය යුතු කාරණයක්. ඊළඟට මේ ජනාධිපති අපේක්ෂකත්වය ගැන කතා කරපු නිසා දැන් තව අවුරුද්දකට ආසන්න කාලයක් තියෙන සති 51යි අවුරුද්දකට අඩුයි නාම යෝජනා තැන එනකොට දැන් හදිසි මේ හදිසියේ නෙමෙයි කාලේ යම් යාහේකින් තියෙනවා බැසිල් රාජපක්ෂ හෝ ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂකත්වයට නම් කරන්නට ගියොත් කෝ අර පුරවැසිභාවයේ කතන්දරේ මේ අවසානයේ දක්වා මොකද්ද මේ හංගගෙන ඉන්න කතන්දරේ? ඒක මම පැහැදිලිව කියලා තියෙනනේ මම මගේ බලාපොරොත්තුවක් නැහැ කියලා පුරවැසිභාවයේ අතරින්. හැබැයි ඔබේ බලාපොරොත්තුවක් නැති වුණාට අනිකුත් තම කියන ගෝඨාභය රාජපක්ෂ මහතා මෑතකදී ඔබේ නම යෝජනා කර අපි ඒ ප්‍රකාශය බලමු. දැන් අද ප්‍රධාන පුවත්පතක තිබුණා ඉතින් ජනාධිපතිතුමා බැසිල් රාජපක්ෂ මහතාව ඉදිරියට ගෙන් හදනවා ඔබතුමාව හලල කියලා. තාම මහින්ද ජනාධිපතිතුමා කවුද ඉදිරිපත් වෙන්නේ කියලා තීරණය කරලා නැහැ. මම යෝජනා කරනවා නම් මම යෝජනා කරන්නේ බැසිල් රාජපක්ෂ මහත්තයාව. ඒකෙදී ජනතාව බලන්න ඕනේ. මේක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේක මගේ මතය මං කිව්වේ. මොකද්ද මේ වෙන්නේ මැත්තමනේ? කියන්නේ එතුමා යෝජනා කරන ඔබේ නම ඔබ කියනවා නෑ මම පුරවැසිභාවය ඉවත් කරගන්න කැමති නෑ කියලා. ඔබේ පවුලේ අය නිසා කියන කාරණයට ඔබ එන්නේ. ඇත්තටම ඔබ කැමති නැද්ද? නෑ, මම කැමති නෑ. හැබැයි ඒක කියන්නත් දැන් මේ අපි දාපු තහනම බලපහලා තියෙනවා. ඒකවත් කියන්න අපි ඒක කියන්නේ නැතු අරක කියමුකෝ. දිත්ත පුරවැසිභාවය ඔබ ඉවත් කිරීමක් කරගන්නෙම නැද්ද? නෝ, ඒක මං කිව්වේ ඒකයි. කරගන්නෙම නෑ. මේ ඒක මේ මං හිතන්නේ ඒක අවශ්‍යතාවයක් තියෙනවා කියලා මේ මං කරන කාර්යයට. අපි 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 කෙලින් සාකච්ඡාවට එමු එහෙනම්. දැන් ඔබ
ගෝඨාභය රාජපක්ෂ මහතා කෙලින්ම කියනවා නෑ මම බැසිල් රාජපක්ෂ මහතා තමයි හරියන්නේ කියලා. ඔබට එහෙම කෙලින්ම නමක් කියන්න බැරිද? නෑ ඒක කියන්න බැරි මොකද අර මහින්ද ජනාධිපතිතුමා එදා ඉල්ලීමක් කරන්නේ පක්ෂ නායකින්ගෙන් ඒකට අපි එකඟ වුණානේ. එකඟතාවය දැන් ආරක්ෂාවක් වෙලානේ. හරි වටිනවා මේ වගේ වෙලාවකට එකඟතාවය. මං හිතන්නේ එහෙම හොඳයි කියලා මේ. හැබැයි ඉතින් මම ඒකෙන් කියන්නේ මේ ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අපි නතර කරන්න ඕනේ කියලා. ඔය මම අර කිව්වනේ මේ ආණ්ඩුවේ හොඳයි අපේ ආණ්ඩුවේ නරක වේ. එකක් තමයි අර දැනගැනීමේ තොරතුරු දැනගැනීමේ පනත මේ ආණ්ඩුවෙන් ගෙනාපු. ඒක ඊටාම හොඳ පනතක්. ඒකට අපි ආගේ කරන්න ඕන. ඒ වගේම අපේ ආණ්ඩුවේ ඒක අපේ කාලේ ගෙනාව නම් අපි මේ සමහර විට ඒ ගැන කරු ජයසූරිය මහතා ඉල්ලීම් කරා කරු ජයසූරිය මහතා යෝජනා කරා නමුත් ඒ කාලේ සිද්ධ වුණ නැහැ එහෙම. ඔව් ඒක මේ ඒක මමත් ඒ වෙලාවේ විරුද්ධව හිටියේ මතයක හිටියේ. හැබැයි මට දැන් තේරෙනවා ඒක අපි කරා නම් සුදුසුයි කියලා. ඔබ දැන් ඔය කියනවා දැන් පක්ෂය ඇතුලේ යම් තීන්දුව తీරන අරගෙන තියෙන අපි නම්ගම් කියන්නේ නැහැ කියලා. අපි ඒ තනින් ඉන්නේ තමයි මේක කතා කරන්නේ නැත්තේ කියලා. හැබැයි කුමාර වෙල්ගම මහතා කරන ප්‍රකාශය අද දවසේදී මහින්ද රාජපක්ෂ මහතා ඉන්නා වූ සභාවක ඒට ප්‍රතිවිරුද්ධ මත ඉදිරිපත් වීමක් සිද්ධ වුණා. අපි බලමු. ඔට්ටුවෙන් කවද දාන්නේ මම එකක් කියනවා මේ රටට ඕනේ ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් මිසක් වෙන නායකෙක් නෙමෙයි මම තමුන්නාසර සහතිකයක් දෙනවා මේ වෙල්ගම ඉන්නකන් ඔට්ටුවෙන් මේ රටට අහිතකර සුළු ජාතීන්ට වෙනස්කම් කරපු ප්‍රජාතන්ත්‍රවාදී නොවන නායකයෙකුට මම එන්නේ ඉඩ තියන්නේ නැහැ කියන එක මම තමුන්නාසර කියන්නේ අලුත් නායකයෝ වී වෙන්න හදනවා අපේ රටේ. අපේ පැත්තෙම ඉන්න කොහෙවත් යන නරපණුවෝ රෙද්ද ගැට ගහගන්න බැරි අක්කු අද මේ රටේ කතා කිය කී යනවා. කාගේවත් ලනු කාලා කඩේ යන්න එපා මහත්තයෝ. තමුන්ඩාන්සේ ඕව කරනවා නම් අපිටත් කරන්න විකල්ප වැඩ තියෙනවා. මං කවුරුද ගැන කියන්න කියලා දන්නවනේ නේද? අන්න හරි. වේගමද වන්දන්නේ. කවුරුණත් අපිට කමන්නේ. අපිට ඉන්න එක නායකයෙයි එතුමා දෙන අපේක්ෂකයාට අපි වැඩ කරනවා මිසක් අපි වෙන මිනිසුන් කඩේ යන්නේ නැහැ. රටම මේ ආණ්ඩුව ගෙදර යවන්න බලාගෙන ඉන්න වෙලාවක අපි අතර විවිධ මත වෙන වෙන කතිකා යන එක හොඳ නැහැ. එක්සත් ජාතික පක්ෂයට ගෝඨා බයක් ආවට ප්‍රශ්නයක් නැහැ. මට තේරෙන්නේ ජනාධිපතිතුමනි වෙල්ගම මහත්තයාට ගෝඨා බයක් ඇවිල්ලා තින්නේ ඇයි කියලා. දැන් මේ අපේ කට්ටිය මොකටද මේ විපක්ෂයේ වගකීම බාරගන්නේ? ඒ නිසා අපි කියනවා වෙල්ගම මහත්තයාගෙන් කරුණා කරලා රනිල් වික්‍රමසිංහ මහත්තයර කඩේ යන්න එපා. බොහොම ගෞරවයෙන් අපි ඔබතුමාගෙන් මේ ඉල්ලීම කරනවා. පක්ෂ ඇතුලේ කිසිම ඒකමතියක් නැහැ කියන කාරණේ නෙමෙයිද මේ පේන්නේ? එතනදි කියවනේ මේ මේ අපි විවිධ මත කියන්න එපා කියලා. ඉතින් ඒ ඒ ඒ පැත්තෙන්ම අපි නොකිය හිටියොත් තමයි හොඳ. හැබැයි මෙතනදී අපේක්ෂකයාගේ සුදුසුකම් ගැන කියනකොට ඒකේ ඒ නුසුසුකම් ගැන කියනකොට මං හිතන්නේ ඔතනදී අපේ දැන් ඉදිරියෙන් ඉන්න කිසිම අපේක්ෂකයෙක් ඒ ගණයට වැටෙනවා කියනවා. අපි ඉදිරිපත් කරන්නේ ඒ ඔය කියන සුසුකම් තියෙන අපේක්ෂකයෙක් වෙන්න ඕන මහින්ද ජනාධිපතිතුමා. කුමාර වෙල්ගම මහතාගේ අදහස් පිළිබඳව ඔබේ මතවාදය කුමක්ද? ඔව් මෙලෙස ඉදිරියට පැමිණ දිගටම මේ පිළිබඳ මතවාදයක නිරත වීම. එතුමා කියපු කාරණය පිළිබඳවක්වත් ප්‍රකාශ කිරීම හොඳව නරක කිවීමෙන් අපේ පක්ෂයේ තුළ අභ්‍යන්තරව ඇතිවන මේ අර්බුදය තව උග්‍ර වෙනෝ ඉසක් අඩු වෙන්නේ නැහැ. දැන් මම ඒ ප්‍රතිපත්තිය තමයි දැන් ඔබතුමාලා අර අම්බලන් ගැන කියපු කතාවෙත් අනිත් ඒවයිත් මම ඉන්නේ. මම බොහොම වක්කීමක් ඇතුව මොකද අපිට ඕනකම තියෙන්නේ මේ ජනතාවගේ අවශ්‍යතාවයක් ඉෂ්ට කරන්න. අද මේ රට පත් වෙලා තියෙන තත්ත්වය බැලුවම ඒකට විසඳුමක් දීම නැත්නම් මේ රජය ඉවත් කරලා මේ රටේ ජනතාව අපේක්ෂා කරන දේවල් ඉෂ්ට කරන්න පුළුවන් රජයක් පත් කරගන්න ඕන. ඒ සඳහා සුළු හරිය හානියක් වෙන දෙයක් කිරීම සුදුසු නැහැ. ඉතින් ඒ කාර්යයට මම හවුල් වෙන්නේ නැහැ. මොකද අපිට හොඳ දැක්මක් තියෙනවා. අපි දන්නවා මේ රට විශාල ඉදිරි පිම්මක් ගෙනියන්න ඕන. මොකද
රටක ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 4000 ඉඳලා 12000ට ගෙනියනවායි කියන එක තමයි අමාරුම කාර්යය. ඒ අමාරු කාර්යය කරන්න නම් අපි අලුත් වැඩපිළිවෙලක් ඇරදේ අපි ගියා මම කිව්වා ගියා ආණ්ඩු කාලේ ආර්ථිකයේ ගමේ ආර්ථිකය ශක්තිමත් කරපු විදිය වී ගොවිතැනින් රබර් ගිරි ගොවියා එහෙම ශක්තිය. හැබැයි එවැනි තත්ත්වයක් අපිට ඉදිරි ආණ්ඩුවේදි කරන්න බැරි වෙයි. මොකද අද ලෝකෙ ඉස්සරහට ගිහිල්ලා අපි දැනුම කේන්ද්‍රීය ආර්ථිකයන් ලෝකෙ ඇති වෙලා තියෙනවා. අද බලන්න එක වාහනයක් නැති ඌබර් එක ටැක්සියක් නැහැ, එක වාහනයක් නැහැ. අද ලෝකේ මේ කතා කරන මොහොතේ ලක්ෂ ගාණක් නෙවෙයි මිලියන ගාණක් ඌබර් එක පාවිච්චි කරනවා. එතකොට දැන් තියෙනවා මේ එයා B&B කියලා එකක්. එක කාමරයක් අයිතියක් නැහැ ඒ සමාගමට. නමුත් ඒකෙන් කාමර කීයක් එක දිනකට වෙනදාම හොමගල. ඒක තාක්ෂණය. ඉතින් එවැනි තාක්ෂණයක් මත අපේ රටේ තරුණයව ගෙනියන්න පුළුවන්. අද අපේ තරුණයෝ ඉතාම ලෝකේ තියෙන ඉහළම විශ්වවිද්‍යාල අධ්‍යාපන ලැබලා ඉහළම මේ උපාධි අරගෙන එනවා. එයාට ඒ අවස්ථාව අපි ලබා දෙන්න ඕන. එහෙම නැතුව අර මේ දේශපාලන හෙංචයියලට රැකියා දසලාක්‍ය කියලා සීල් එක ගහලා බැංකු වලින් ණය එන්ටර්ප්‍රනර් මොකද්ද කියලා ඒ වගේ අමාරුවේ දාන මේ විදිහේ වැඩපිළිවෙල ඒක බැංකුවත් කඩා වැටෙනවා ඒ ණය ගන්න තරුණයත් කඩා වැටෙනවා. ඉතින් එවැනි නෙමෙයි අපි නව දැනුම කේන්ද්‍රීය ආර්ථිකයට යන්න ඕන. ඉතින් එවැනි දෙයක් කරන්න නම් අපි මේ ભેද නැති කරලා අපි පැහැදිලිව ජනවරමක් සදා ගැටිතු කරන්න. ඉතින් මේ ඔබ පෙන්නපු කාරණා දෙකෙන් කතා තුන හතරෙන් බලන්න ඊට පස්සේ අපේ නායකයා මහින්ද ජනාධිපතිතුමා මොන තරම් සංගමයකින්ද ඒ එතුමාගේ කතාව කරේ. ඉතින් අපි ඒ ආදර්ශය ගමු. මට මොහොතක් දෙන්න, අපිට විරාමයකට යන්න සිද්ධ වෙනවා. විරාමයකට ගිහිල්ලා ආවිල්ලා තවත් කතා කරමු. අපි සංගමය හදාගන්නේ කොහොමද, එතෙන්ට කොහොමද යන්න ඕනේ, ඒ වගේම රටේ ඉස්සරහට යනව නම් කොතෙන්ද යන්නේ, ඒ ගැන කාරණා කතා කරමු විරාමයෙන් පසු. සීමාවෙන් එහා